ධම්ම විචේ සම්බෝජ්ජංගය පිළිබඳව ආරම්භ කරන ධර්ම දේශනාව. අපි මේ අත්තන්ට පැහැදිලි කරා බෝජ්ජංග කියන්නේ මොනවද කියලා. මීට පෙර ආතුව බෝධියට අංග වෙන හේතු වෙන කාරණාවලට කියනවා බෝධි අංග කියලා, බොජ්ජංග කියලා. අංග වෙන්නේ කොහෙන්ද? එක මොහොතක කවදා හරි දවසක අපේ මේ సంతානය සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් අයින් වෙලා පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය සම්‍යක් ප්‍රඥාවෙන් වටහා ගන්න මොහොත. ආන්ගේ මොහොතට දායක වෙන, ඒ මොහොතට හේතු වෙන, ඒ මොහොතට මගේ හිත පත් කරන, මගේ මට තල්ලු කරලා මාව තල්ලු කරලා එතනින් තියලා පල්ලෙහාට වැක්කිරෙන කෙලෙස් වලට වැක්කිරෙන ස්වභාවයේ තියෙන මේ හිත ඒකෙන් අයින් කරලා ඉහළට රන්වා තබන අංග හත තමයි බෝධි අංග හත කියන්නේ. ඒ හත එකතු වෙලා තමයි, ඒ හත හේතු වෙලා තමයි, එකතු වෙලා තමයි අවබෝධය කියන එක හැදෙන්නේ. ඉතින් අන්න ඒ හතෙන් අපි සති සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්ව ගත්තා. ඒ සඳහා කළ යුත්තේ මොනවද කියලා ඊයේ පෙරේද දවස්වල සාකච්ඡා කරා. දැන් අද ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ අපේ හිතේ ඇතිවන ප්‍රඥා චෛතසිකයමයි, ප්‍රඥාවමයි. මේක බෝධි අංග දක්වා වැඩෙනකොට ඒ ප්‍රඥාවට හැකියාවක් තියෙනවා පින්වත්නි. ඒ ප්‍රඥාවට හැකියාවක් තියෙනවා තමන්ගේ කෘත්‍ය සිද්ධකරනද පංචපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න මේ ප්‍රඥාවට හැකියාවක් තියෙනවා. ප්‍රඥාවේ ලක්ෂණය තමයි ඒ තත්වාකාරයෙන් ආරම්මණයේ ස්වභාවය දකින ගතිය. නියමාකාරයෙන් ආරම්මණයේ ස්වභාවය දකින ගතිය තමයි ප්‍රඥාවේ කෘත්‍යය දෙන්නේ. එතකොට ඒ නියමාකාරයෙන් ඒකේ తත්වය දකින්න අවශ්‍ය කරන තියුණු නුවණක් ඕන නේද? අන්නේ තියුණු අපිට තියෙන්න ඕනේ හැම නුවණක්. නුවණක් නැත්තම් ඒක දකින්න පුළුවන්ද? අන්න ඒ අනිත් හැම බොජ්ජංගේ බෝධි අංගයකින්ම ඔසවා දෙන සිත ඒ පංච උපාදානස්කන්ධය අරමුණු වෙලා එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වලින් මේ సంతානය එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තියුණුව දැක ගන්න පුළුවන් හැකියාව තමයි ප්‍රඥාවෙන් කෙරෙන්නේ. ඉතින් අපිට එහෙම එකක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. අඩුම ගානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය වෙන් කර ගන්නවත් පුළුවන්ද කියලා බලා ගන්න ඕනේ. හරිද? ඒ සඳහා මේ මොකද අපිව වැහෙනවා පින්වත්නි මෝහන්ධකාරයෙන්. ඒක ධම්මවිචය සම්බොජ්ජංගයට ප්‍රතිවිරුද්ධයි මෝහය කියන එක. හරිද? මේ අන්ධකාරයෙන් මේ හිත සම්පූර්ණයෙන් වැහිලා. හරිද? රාගයෙන් මුසපත් වෙනකොට මේ හිත උද්දං පාදදලා අදෝ කේසමත්තකා තතපරියන්තම් පුරං නානා ප්‍රකාරස් අසචිනෝ කියලා කියන ලෝක සත්‍ය වැහෙනවා. ඒක දැනෙන්නේ නැහැ. රාගයෙන් මුසපත් වෙනකොට, රාගයෙන් මත් වෙනකොට මේ ශරීර පැහැදිලිවම කේස මත්කේ ඉඳන් පාදාන්තය දක්වා ඉතාම පිළිකුල් වස්තු අතින් අල්ලන්නවත් අප්‍රසන්න තරම්. බලන්න කාගේ හරි කෙස් පොදක් වැටලා තියෙනවා බිමක. මොකද වැඩේ? කාගේ හරි නේද ගැලවිච්ච නියපොත්තක්. නියපොත්තක් වැටලා තියෙනවා බිමක. මේ ශරීරයේ කුමන හෝ කැලක් රෝමයක්. අපි සබන් කැලක් අතර ගන්නකොට වෙන කෙනෙක් පාවිච්චි කරපු එකක් නම් ඒකේ කාගේ හරි රෝඹුවන් ගසක් තියෙනවා. කොච්චර අප්‍රසන්නද නේද? සබන් කැල්ල හොදනවා නේද? සබන් කැල්ල හොදනවා. එතකොට නේද වෙන එකක් තියා අපේ මේ හැම කොච්චර අප්‍රසන්නද කියනවනම් මේ හැමෙන් කවුරු හරි කෙනෙක් එයාගේ අතින් මෙහෙම පොඩි කරලා අපිට කැමවත් දුන්නොත් නේද කවුරු හරි කාලා ඉතුරු කරපු එකක් අන්න කැමතිද? අප්‍රසන්නයි. ඇයි? හැම ගෑවිලා ඇති කියලා වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් මේ පිළිකුල් ශරීර මේවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා විතක පේන්නේ ඇයි? මේ අපිට තියෙන නුවණ නැති කරනවා. නුවණ නැති කරන ස්වභාවය තියෙනවා. ඉතින් අන්න ඒ ස්වභාවයේ තියෙන තත්ත්වයන් අභිභව අපිට මේ නුවණ ඇති කරගෙන ඒ ඇති කරගත්ත නුවණ පිළිබඳ සිහියර කියනවා සති කියලා. දැන් මෙතනදී අපිට ඕන කරන්නේ අර තියුණු නුවණ. තියුණු නුවණ මොනවා ගැන තියුණු නුවණක්ද?
අත්ති අජ්ජත්තං ධම්මේසු පවිචයෝ. අත්ති බහිද්දා ධම්මේසු ධම්මේසු පවිචයෝ. මොනවද මේ අජ්ජත්තං කියන්නේ? තමා තමා කොට ගත්, මම මගේ කියලා ගත්ත කොටසක් තියෙනවනේ. ඒක මම මගේ වෙන්නේ නැහැ නේද? ඒක මම මගේ වෙන්නේ නැහැ. නමුත් අපි එහෙම ගත්ත කොටසක් තියෙනවා. අන්න ඒ කොටස පිළිබඳ යථාභූතව අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාව. හරි, එක මේක උදාහරණයකින්ම තේරුම් ගන්න බලමු. අර කය ගැන හැම වෙලේම කතා කරන හින්දා වේදනාව ගැන කතා කරන එක වටිනවා. මොකක් හරි කමන්න. මේ බලන්න, මේක අපි නිකන් තේරුම් ගන්න බලමු. මේ වගේ දේවල් මේකට ඕන වෙන හින්දා මම කියන්නේ. මේ දැන් මගේ ශරීරය තුල වේදනාව හට ගන්නවා සැරෙන් සැරේ. නේද? මොනවයින්ද? චක්කු සම්පස්සජ. ඇහැ සහ රූපය හේතුවෙන් ඒ තුනේ සිත කියන තුනම එකතු වෙලා නේද? ඒ එතනම පොඩ්ඩක් ගමුකෝ. බහිද්දා ධර්මයන් කියලා කියන දැන් මම හැමදාම කියන්නේ. දැන් අපි ගන්නවා පේර ගෙඩියක්. පේර රස තියෙන්නේ පේරවලද පේර ගෙඩියද? අපි තුන අලි පේර ගෙඩියක් ගත්තා. ඇත්තටම අලි පේර රස තියෙන්නේ කොහෙද? අලි පේර රස කියලා එකක් මේ ලෝකේ තියෙනවද නැද්ද? පේර රස කියලා එකක් තියෙනවා මේ ලෝකේ. පේර රස කියලා එකක් තියෙනවා. නෑ කිව්වොත් ප්‍රශ්නයක්. හරි, මට බය නෑ කියන්නේ. හරි, ඔව්. ඒ මොකද අපි පූර්ව නිගමනයක් ඇති කරගන්නවා පින්නත් නේ. අහවල් ස්වාමීන් වහන්සේ කිව්වා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා කියලා පූර්ව නිසම්මත කරගත්තා. මේ අලි පේර රස කියලා එකක් නැහැනේ. පැහැදිලිවම අලි පේර රස කියලා එකක් නැත්තම් මොන අහවල් දෙයකට ඒකට කැමැත්තෙන් ඉන්නවද? කැමති ආහාරයක් ගන්න ඒ ආහාරය නැද්ද? මේ මෙතනින් තියෙන මල් පොකුරක් ඉස්සරහින්. කවුරු හරි කියනවා මේ මල් පොකුර නැහැ. දැන් මේ කතාව ආපු හින්දා මම ඒක කියන්නම්. කවුරු හරි කියනවා මේ මල් පොකුර නැහැ. එහෙම කිව්වොත් ඒක හරිද? මල් පොකුර තියෙනවා පින්නත්. හරිද? මල් පොකුර අලි පේර රස කියලා එකක් තියෙනවා. හැබැයි එහි එය නිත්‍යව තියෙන්නේ කොච්චර වෙලාවක්ද? චිත්තක්ෂණයක වෙලාව. හරිද? ඊළඟ හැදෙන මොහොතේ ඒක ඊට වැඩිය වෙනස්. ඊළඟ හැදෙන මොහොතේ ඒක ඊට වැඩිය වෙනස්. ඉතින් ඒ හැම ෂණයකම මේක හැම හිතක් එක්කම වේදනා චෛතසිකේ හැදෙනවා. ඒකත් එක්ක මේක හැදෙනකොට ඒක ඊළඟට වැඩිය වෙනස්. එක දිගට තියෙන එකක් නන්නේ. හරිද? අන්න එහෙමයි ඒක හොඳට තේරුම් ගන්න ඕන. ලෝකේ ශුන්‍යද? ඔව්, හොඳට විසඳ ගන්න ඕන දේවල්. ලෝකේ ශුන්‍යයි ශුන්‍යයි කියනවා. ලෝකේ ශුන්‍යද? ලෝකේ ශුන්‍ය නම් අපේ පින්නත් නේ උත්පාද තితి භංග කියලා හිතක් තියෙන්න පුළුවන්ද? චිත්තක්ෂණ 17ක් තුල පවතින රූපයක් තියෙන්න පුළුවන්ද? නැහැ. එහෙනම් ශුන්‍ය නැහැ. නේද? ලෝකේ යමක් තියෙනවා. හැබැයි ඒ තියෙන එක නොවෙනස්ව පවතින්නේ අල්පමාත්‍රීය වේලාවක විතරයි. ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. අන්න එහෙමයි. හැබැයි ලෝකය ආත්ම වශයෙන් නම් ශුන්‍යයි. ශුන්‍යයි කියනොත් මොනවෙන්ද ශුන්‍ය කියලා කියන්න ඕන? හරිද? මම බැරි වෙලාවක්වත් මේ අපේ උපාසක මහත්තයා මෙතන නොහිටින්න. ඔන්න මට කියන්න පුළුවන් මෙතන පිරිමි අයගෙන් ශුන්‍යයි. හරිද? උපාසකයන්ගෙන් ශුන්‍යයි කියලා කියන්න පුළුවන්. හරිද? අන්නේ මොනවා හරි දෙයක් එක්කයි ශුන්‍යයි කියලා කියන්න. එහෙනම් මේ ලෝකයේ ආත්ම කොට ගන්න පුළුවන් දෙයක් නෑ. ආත්ම වශයෙන් ශුන්‍යයි. හරි? ආන් එහෙමයි. එතකොට දැන් එහෙනම් අලි පේර හෝ නැත්නම් අපි කියමු දියුල් කියමු. දියුල් රස කොහෙද තියෙන්නේ? දියුල් රස තියෙනවනේ දැන්. කොහෙද තියෙන්නේ? නේද? ඔන්න දැන් හොඳට පැටලෙනවා නේද? දැන් දියුල් වල කියලා කියන්නේ ඉස්සර නම් එකපාරටම කියන්නේ දියුල් වල නේද තියෙන්නේ කියලා. දැන් ඔන්න කට්ටියක් කිව්වා දිවේ කියලා. දියුල් වල නේ කිව්වා. එහෙනම් දිවේ නම් දැන් විඳින්න. දිවේ තියෙනවනේ රස. ආ දැන් විඳින්න. එතකොට කියනවා සිතේ කියලා. සිතේ නම් දිවත් නැතුව දියුලුත් නැතුව විඳින්න අරමුණු කරන්න පුළුවන්. විඳින්න බෑ. ඇත්තටම දියුල් රස කියන්නේ ඔය තුනේම එකතුවක්. ඔය තුනේම එකතුවක්. හරිද? හරි. ඒ තුනම එකතු වෙන එකට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයෙන්ද හටගන්නා වූ වේදනාවට කියනවා සම්පස්සජ වේදනාව කියලා. එතකොට අපි දැනගන්න ඕනේ
අපේ මුළු ජීවිත කාලෙම අපි මේ ශරීරය ආශ්‍රය කරගෙන වේදනාවල් වගේක් සකස් වෙවි තියෙනවා. ඒ මොනවද? චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාහන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද කියලා වේදනාවල් හය ආකාරයකට මේක බෙදලා තියෙනවා. එහෙනම් වේදනාව එහෙමයි නේද? හොඳයි. මේ මොහොතේ ඇති වෙන වේදනාව ඊළඟ මොහොතට ඒ විදිහටම තියෙනවද? නෑ නේද? ඒනට තියෙනා වගේ දැනෙනවද නැද්ද? ආ. දිවුල්ම කියන්නකෝ. දිවුල් හින්දා ඇති වෙන සැප වේදනාවක් තියෙනවා දිවේ දාගත්තාම. ඒක තියෙන්න නම් හරියට පහන් දැල්ල එක දිගට තියෙන්න නම් තියෙනවා, ඒ කියන්නේ පහන් දැල්ල එක දිගට හැදෙන්න නම් මොනවද ඕනේ? තෙල් ඕනේ, තිරේ ඕනේ නේද? ඒ කියන්නේ ඒකට හේතු වෙන දේවල් ඕනේ. හේතු වෙන දේවල් චුට්ටක් අයින් කරොත් මම එක පාටම තෙල් අයින් කරනවා පහනේ. තෙල් මාත්‍රයක් තිරේ දිගේ ගිහිලා තෙල් නැති වෙච්ච ෂණේ මොකද වෙන්නේ? ඒක නැතු වෙනවා නේද? ප්‍රත්‍ය ටික තියෙන කල්හි ඵලය තියෙනවා. ප්‍රත්‍ය තියෙනකොට ඵලය තියෙනවා නේද? ඒ වගේ අපි බලමු පොඩ්ඩක් වේදනාව ගැන. මගේ කයේ වේදනාව හට ගන්නවා නේද? මගේ කයේ වේදනාව හට ගන්නවා. මොනවද ඒවට හේතුනේ? මගේ කයේ හට ගන්න වේදනාව වලට මොනවද හේතුනේ? එකක් පැහැදිලිවම තණ්හාව හේතු වෙලා තියෙනවා. ඇයි? පෙර භවයන්හිදී ඉඳන් තිබ්බ තණ්හාව හේතු කොටගෙන නේද? මේ වේදනාවල් වල සකස් වීමක් තියෙනවද නැද්ද? ඇයි මේ ඉන්ද්‍රියන් සකස් වීමක් තියෙනවා? ඊළඟට පැහැදිලිවම කර්මය හේතු වෙලා තියෙනවද නැද්ද? ඇයි? පූර්ව කර්මයක් විදිහට තමයි, පුරාණ කර්මයක් විදිහට තමයි මේ ඉන්ද්‍රියන්ගේ පහළවීම තියෙන්නේ. එතකොට බලන්න මේක සැප වේදනා දුක් වේදනා බවට තීරණය වෙන්න. හරිද? ඔය බලන්න මේ වේදනාවට හේතු වෙන හැටි, වේදනාව හැදෙනකොට එක එකනට එක එක දැන් මං දියුල් පැත්තකින් දිලා ධූරියන් කියන්නම්කෝ. ධූරියන් කියන සද්දේ ඇහුණා සමහර කට්ටිය ලස්සන හිනහාවක් පාන අතරවාරයේ සමහර අය මූණ ධූරියන් ගෙඩියක් වගේම කරගත්තා. ඇයි? සමහර අයට සෝමනස්සයක් හැදෙනකොට සමහර අයට දෝමනස්සයක් හැදෙනවා. ඇයි? ඒක නා හඳුනගෙන තියෙන විදිහ අනුව. මේ බලන්න අසත්පුරුෂයෙක් ඉන්නවා. අසත්පුරුෂයා දැක්කම ඇති වෙන්න ඕන සෝමනස්සයක්ද දෝමනස්සයක්ද? දෝමනස්සයක් ඇති වෙන්න ඕනේ. නමුත් අපි වැරදීමක් හින්දා සත්පුරුෂයා කියලා හිතාගෙන ඉන්නවා යාට. සත්පුරුෂයා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඇති වෙන්නේ සෝමනස්සයක්. ඒක ඒ සෝමනස්සයට හේතු උනේ නොදැනීම. නේද? එහෙනම් ඒකට හේතු උනේ අවිද්‍යාව. නොදන්නාකම. ඒ වගේ පංච උපාදානස්කන්ධේ වේදනාවේ ඇත්ත తত্ত্বය නොදන්නාකම හින්දා අපිට මේ වේදනාව සැප වේදනාවක් නොදන්නාකම හින්දා සමහර වෙලාවට සැප වේදනාවක් ඒක සැප කොට හැදෙනවා ඇත්තටම. හරිද? නොදන්නාකම හින්දා වේදනාවට මුලා වෙනවා කියන එක නෙවෙයි, ඒක වෙනම කාරණාවක්. හරිද? ඇත්තටම ඇත්ත తত্ত্বය දන්නේ නැති හින්දා සමහර සැප වේදනා හැදෙන්න හේතු වෙනවා අවිද්‍යාව. හොඳට තේරුම් ගන්න මේක. අවිද්‍යාව හේතු වෙනවා අපේ දැන් තණ්හාව හේතු වුණා එක පැත්තකින් නේද? කර්මය හේතු වුණා තව පැත්තකින්. ස්පර්ශය හේතු වුණා තව පැත්තකින් නේද? මම ස්පර්ශය ගැන කිව්වා. ස්පර්ශය නැත්තම් වේදනාව ඇති වෙන්නේ නැහැ. ඒ මදිවට කර්මයක් හේතු වුණා. ඒ මදිවට තණ්හාවක් හේතු වුණා. ඒ මදිවට තව මොකක්ද එකතු වෙන්නේ? අවිද්‍යාව එකතු වෙනවා පින්නත්. අවිද්‍යාව වේදනාවට ඍජුවම බලපාන හැටි. හරිද? බලන්න පොඩ්ඩක්. වේදනාවේ අඩු වැඩි වීම වලට අවිද්‍යාව බලපාන හැටි මේ බලන්න. තව එකක් කියන්නම්කෝ. ඉමිටේෂන් මාලයක් තියෙනවා. බරයි. ආරිම දිලිහෙනවා. කවුරු හරි තෑගි දෙනවා අපිට. අපි දන්නේ රත්තරන් මාලයක් කියලා. දැන් ඉමිටේෂන් මාලේ හම්බුනේ වෙලාවේ ඇති වෙන සැප වේදනාවද රත්තරන් මාලයක් කියලා ඒක හිතාගෙන ඉන්නකොට ඇති වෙන සැප වේදනාවද වැඩි? ඒක හරි එකක්ද එතකොට? නමුත් පැහැදිලිවම සැප වේදනාවක් ඇති වෙනවද නැද්ද? රැවටිලා. එහෙනම් රැවටීම හේතුවෙන් නේද? නොදන්නාකම හේතුවෙන් සැප වේදනා හට ගන්නවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තිනවා. ඒකට රැවටිච්ච අපිට ඒක ගැන නොදන්නාකම හින්දා මොකද වෙන්නේ අපිට? ඒක ගැන සැප වේදනා ඇති වෙනවා. සැප වේදනා ඇති වෙනවා නොදන්නාකම හින්දා. ප්‍රකටම උදාහරණයක් කියන්නද?
එදා අපි ඉස්සර කතා කරා වගේ මේ පස්කම් සැප පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිල්හ සුඛය කියලා. මිල්හ සුඛය කියලා කියන්නේ අසුචි සැපය කියලා. එතකොට අසුචි සැප විඳින්නේ කවුද? අපි පාරේ යන උදේම යනකොට අසුචි ගොඩක් දකින්න. මොකද හිතෙන්නේ? දෝමනස්සයක් නේද? අපෝ මොකද්ද මේ දැක්කේ උදේ පාන්දර කියලා. නමුත් ඕක දැකලා සැප විඳින කට්ටියක් ඉන්නවා. කවුද? ඌරෝ, ඊරියෝ නේද? හා. ඒ මොන මානසිකත්වයේ හින්දාද? ඒකට අපි මොන මානසිකත්වයේද කියලා කියන්න ඕන? ඌරු මානසිකත්වයේ, ඊරි මානසිකත්වයේ නේද? එයාලට නම් ඒක සැපයි. අපි ඉස්සෙල්ලා කතා කරා මේ පංචස්කන්ධය නැත්තම් මේ ශරීරය උද්දං පාදතල අදුව කේසමත්තක තච පරියන්තම් පුරන් නානා ප්‍රකාරස් අසුචි නේද? මේක නොයේකුත් අසුචි වලින් හටගත් දෙයක් කියලා. අසුචි ගොඩ දැක සතුටු වන්නේ නම් කාගේ හරි හිතක්. එතකොට ඒක මොන මානසිකත්වයේද? මන් දන්නේ නේද? මන්නම් දන්නේ මොකද්ද කියලා. නේද? මම මේක නැවත නැවත කියන හැබැයි ධර්ම දේශනාවල මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හින්දා. ඒ මානසිකත්වය වෙනස් වෙනකොට නේද? අවිද්‍යාවනේ. මේ තමන්ගේ මානසිකත්වයෙන් හැදෙන්නේ නේද? විද්‍යාව හෝ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව හේතු කොටගෙන දුක් ඇතිවිය යුතු තැන සැප වේදනාව ඇති වෙනවා. සැප වේදනාවට හැදෙන වේදනාවට ඍජුවම ප්‍රත්‍ය වෙනවද නැද්ද අවිද්‍යාව? එහෙනම් ඊට අමතරව මේ වේදනාවේ අපිට දැනෙන ආකාරයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා නේද? සැප දැනෙනකොට සැප දැනෙනවා, දුක් දැනෙනකොට දුක් දැනෙනවා. අන්න බලන්න වේදනාවට සමවැදී වාසය කරන කෙනාට. හරිද? ඒ කියන්නේ වේදනාවට මම සමවැදීම කියන වචනේ කියන්නේ නැතුව වේදනාවට අවධානය යොමු කරගෙන ඉන්නවා කියන්නකෝ. වේදනාව පිරික්සන තියුණු නුවණ තියෙන කෙනාට. මට ඕන කරන්නේ මේ ධම්මවිචේ සම්පෝඥංගය කියන්නේ මොකද්ද කියලා ඍජුව පැහැදිලි කරලා දෙන්න. මම වේදනාව ගවේෂණය කරනවා. මගේ මේ උපකරණයේ හැදෙන වේදනාව මම ගවේෂණය කරනවා. එතකොට මට ඒක දිහාවට ගවේෂණශීලී මනසකින් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක කරගන්න නම් සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි ආදී වශයෙන් අපිට ඒකාග්‍රස්තාවක් ඇති කරගත යුතු බව මම දේශනා කරා. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගේ නෙවෙයි. හරි, ඒක මොකද්ද? සමාධි සම්බොජ්ජංගේ. අර බලන්න මේක කරගන්න ගියාම සමාධියෙන් තල්ලුවක් ඕනද නැද්ද? නේද? මේ අවබෝධය ලබා ගන්න වේදනාව පිරික්සන්න ගියාම සමාධියෙන් තල්ලුවක් ඕන. ඒ වගේම අපි දැන් ඕවා ගැන ඇති කරගන්න නුවණ පිළිබඳ සිහිය ඕනද නැද්ද? සිහියන මම ඕන වෙලාවට එක කියන්නම් මේක ඕන කියලා. දැන් ඉතාල පැහැදිලි නේද? වේදනාව ගවේෂණය කරන්න නම් ඒකාග්‍රතාවයක් ඕනද නැද්ද? එහෙනම් මගේ මනස මේ සමාධියෙන් කරන්නේ අර ඒකත් එක්ක එකතු වෙන චෛතසිකයන්, චිත්ත චෛතසිකයන් මොකද කරන්නේ? අර නිකන් කැටි කරලා එකට කරලා අලවලා දිනනවා වගේ එකක් තමයි සමාධියෙන් කරන්නේ. හරිද? වීරය අලවලා තියනවා. සතිය අලවලා තියනවා. ඒකත් එක්ක කැටි කරලා එකතු කරලා. හරිද? එතකොට සිහිය අලවලා තියනවා ඒකත් එක්ක. මේ අනිත් බෝධියන් බෝධියට හේතු වෙන අංග ටික නේද? අලවලා එකට කරලා එක ආරම්භණයකට පත් කරන ස්වභාවය තියෙන්නේ මොකේද? සමාධි. හරිද? වීරියෙන් මොකද කරන්නේ? නේද? ඒ දේවල් වලින් කරන කෘත්‍යයන් තියෙනවා. වීරියෙන් මොකද කරන්නේ? අර අනිත් තමන් එක්ක එකතු වෙලා අවබෝධයට හේතු වෙන අවශේෂ ධර්මතා මොකද කරන්නේ? ඒවාට අනුබල දෙන ස්වභාවය. ඒව තල්ලු කරන උඩට උස්සලා ගන්න ගතිය. හරිද? අපි වීරිය සම්පෝජජයෙන් එකට කියනට කියන්න. තේරෙනවද? ඒවා ඔක්කොම නැතුව මේක ඉස්සරහට යන්න බෑ කියලා. ඒක මං කිව්වේ ඒ ටික හදා ගන්න ඕනේ කියලා. දැන් ඔය හිත හදා ගන්න වැඩ පිළිවෙලයි කියලා කියන්නේ නිකම් මේ සන්තෝෂයෙන් ඉන්න වැඩ පිළිවෙල හිත හදා ගන්න එක නෙවෙයි. අවබෝධය දක්වා අපේ මානසිකාරය අරගෙන යන්න ඕනේ. අන්න ඒ අවබෝධය දක්වා අරගෙන යන ගතිය තමයි දැන් සිහිය කියන එක. සිහිය කියන්නේ මොකක්ද? ඒ එළඹුණා වූ යම්කිසි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ අතහරින් නැතුව ඒ අරමුණේම නැවත නැවත හිත යෙදෙන ගතියට කියනවා සිහිය කියලා. හරි. බලන්න සමාධියෙන් වෙන කෘත්‍ය වෙන එක. සිහියෙන් වෙන කෘත්‍ය වෙන එක. ඒ වාගේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න එක තමයි ප්‍රඥාව කියන්නේ, නැත්නම් ජම්මවිජය කියලා කියන්නේ. හරි. එතකොට අපිට තේරෙන්න ඕනේ මේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය මොකක්ද කියලා. එතකොට මේක අවබෝධ කරගන්න දැන් අපි සමාධිය ඔය ඔක්කොම හේතු කොටගෙන ඔය ඔක්කොම වර්ධනය කරගන්න කෙනා හිමින් මොකද කරේ?
සමාධිය කුත් නේද සමාධිය පැත්තෙන් ආපු තල්ලුවක් තින්දා වේදනා චෛතසිකෙත් නැත්නම් වේදනාවට හිත යොමු කරගෙන පංච උපාදාන ස්කන්ධය පිරික්සන්න යන්නේ. ඒ පංච උපාදාන ස්කන්ධය පිරික්සනකොට මොකද වෙන්නේ? එයාට තේරෙනවා ඒක නේද සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති. මොකද කරන්නේ? සමුදය මේ වේදනාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නේද? එහෙමද නැද්ද? ඒක හොඳට අත්දකින්න පුළුවන්කම තියෙනවා යාට. මේ වේදනාව මගේ තුල මොනවා හරි කාරණාවක් හින්දා වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. හැම නිමේෂයකම ඒ බව අත්දකින්මින් ඉන්න කෙනාට එහි ඇති වී නැති වෙන්නේ ඇති වී නැති වෙනකොට ඇති වෙලා නැති වෙලා නැවත හට ගන්නකොට ඒ ඇති වී නැවත හට ගන්න හේතු වෙන ධර්මතා තමන්ගේ නුවණට භාවනාවේදී වැටහෙන්න ඕනේ. භාවනාවේදී ඒ ධර්මතා වැටහෙන්න ඕනේ. එතකොට තමයි මම අර කිව්ව විදිහට මොකද්ද? ආ මේ එකම වස්තුවක් කෙරෙහි තමන්ගේ සහ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නාට හැදෙන සැප වේදනා වෙනස්. ඒ තමයි ඍජුවම බලපානවා තණ්හා. මම කියන්නම් තන් අපි බලන ආදරය කෙනෙක් සහ ආදරය කරන කෙනෙක් සහ ආදරය කරන්නේ නැති කෙනෙක්ව දකින්න. කියන්නකො නේද? එතකොට ආදරය කරන කෙනෙක් නැත්නම් එකම කෙනෙක් කියන්නකො එක්කෙනෙක්ව දකින්නවා. අපි මෙතෙන්ට කවුරු හරි ගේනවා. මෙතන ඉන්න එක්කෙනෙක් යාට තදින් ආදරය කරන අතරේ එයාටම තව කෙනෙක් ආදරය කරන්නේ නැහැ. දැන් ආදරය කරන එක්කෙනාගේ තුල අර කෙනාගේ රූපය කෙරෙහි තණ්හාව තියෙනවද නැද්ද? අන්න තණ්හාව හින්දා එයාට තිවෙන්නේ සැප වේදනා. එහෙනම් වේදනාවේ පහන් දැල්ලේ ලොකු බව පොඩි බව කියන ඒවාට ලොකු බව පොඩි බව කියන ඒවාට තෙල් බලපානවද නැද්ද? තිරේ බලපානවද නැද්ද? නේද? තිරේ වෙනස් වුණත් ඒක වෙනස් වෙනවා. තෙල් වෙනස් වුණත් හේතු වෙනස් වෙන හින්දා. හේතු වෙන කාරණා හොයාගන්නේ කොහොමද? හේතුව පොඩ්ඩක් එහෙම මෙහෙට කරලා බලනකොට ඵලය වෙනස් වෙනවා. එහෙනම් මේක මේ නුවණ තියෙන යෝගියා තමන් වේදනානුපස්සීව ඉන්නකොට තමන්ට මනසින් අරමුණු වෙන දෙයක් හෝ කනට ඇහෙන දෙයක් හෝ හින්දා එයාට උපදනා වූ වේදනාව කෙරෙහි ඇති වෙලා නැති වෙලා යන වේදනාව එහි ප්‍රමාණය එහි මහග්ගභාවය එහි තියෙන තෘප්තිමත් බව එහෙම නැත්නම් එහි තියෙන විශාලත්වය ඍජුවම මගේ තුල පවත්නා වූ තණ්හාව නිසාවෙන් සකස් වෙනවා කියලා එයාගේ මනසට වැටහෙන්න තරම් තියුණු නුවණක් එයාට තියෙන්න ඕනේ. හරිද? තණ්හාව විතරක් නෙවෙයි මේ වේදනාව හැදුනේ ස්පර්ශය හේතුවෙන් කියලා එයාට දැනෙන්න අවශ්‍ය කරන ශක්තිය තියෙන්න ඕනේ. ස්පර්ශ කියන එක තේරෙනවා නේද? දියුල් විතරක් තිබ්බට හරියන්නේ නැහැ, දිව විතරක් තිබ්බට හරියන්නේ නැහැ, හිත විතරක් තිබ්බට හරියන්නේ නැහැ. මේ තුනේම එකතුවෙන් අටගන්න වේදනාවක් කියලා. හරිද? එහෙනම් ස්පර්ශය, තණ්හාව. ඊළඟට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වේදනාව හැදෙන මේකට මගේ සිත ඇලී යන්නේ. හරි මේක ලෝකයේ තියෙන ලොකුම දේ කියලා දැනෙන හිඳයි. එහෙම නැත්නම් මට මේක ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා නොතේරෙන හිඳයි අවිද්‍යාව. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවිද්‍යාව හේතුවෙන් රත්තරම් මාලය නිකම් මාලය රත්තරම් මාලයක් කියලා හිතුවා කියන්නේ නොදන්නකම. එහෙනම් මගේ නොදන්නකම හින්දා මට මේක සැප වේදනාවක් කොට හැදෙනවා. නොදන්නකම නැත්නම් අවිද්‍යාව මේකට මිශ්‍ර වෙලා තියෙන ආකාරය. ඒ වගේම කර්මය මේකට මිශ්‍රිතයි. ඇයි? මේ ආයතනයන් කියන්නේ පුරාණ කර්මයක්. කර්මානුරූපවයි මට මේ වේදනාව හටගන්නේ. හරි. කිසි කෙනෙක් කියලා දුන්නද ළමයෙක් ලොකු වෙනකොට පොඩි කාලේ ඉඳන් පිරිමි ළමයෙක් නම් ගැහැණු ළමයෙක් දිහා බැලලා දැන් ඉතින් සතුටක් ඇති කරගන්න කියලා තාත්තා කියලා දෙනවද අවුරුදු 13 14 යනකොට? නෑ. ලෝකෙම තනියම මේ ළමයා හැදුනත් කිසිම රාගයට අදාළ දේවල් කියලා දුන්නත් නැතත් එයාගේ සිත තුළ කර්මය හේතු කොටගෙන රාගය උපදිනවද නැද්ද? නේද? ඒ කියන්නේ කර්මානුරූපව එයාගේ මානසිකාරයේ ඒක උපදින්න හේතු වෙන ධර්මතා තියෙන හින්දා. එතකොට බලන්න එහෙනම් ඔන්න ඔය හතරම යාට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි අර වේදනාවේ ලක්ෂණ වශයෙන් වේදනාව වැටෙනවා. එහෙනම් කර්මය හේතුවෙන්, තණ්හාව හේතුවෙන්, අවිද්‍යාව හේතුවෙන්, ස්පර්ශ හේතුවෙන් සහ ඒකේ ලක්ෂණ වශයෙන් වේදනාවේ තත්වාකාරය එයා වටහා ගන්න ඕනේ. හරිද?
පහයි. හරිද? පහයි නේද? නැති වෙන්න හේතු වෙන ඒවා. ඒ වගේම උදය වය නේද? සමුදය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. දැන් වය ධම්මානුපස්සී කියනකොට මොනවද? නැති වෙන්න හේතුන. අර ටිකමයි නේද? තණ්හාව නැති වුණොත් මේක නැති වෙනවා. කර්මයේ ෂේ වුණොත් මේ වේදනාව නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් නේද? රත්තරන් මාලේ ගැන සැප වේදනාවක් ඇති වෙලා තියෙනවා. රත්තරන් නෙමෙයි කියලා දැනගත්ත ගමන් ඉවරයි. ආ එහෙනම් ඒක නැහැ. නේද? දැන් ඒ වගේ එකක්ද රාගයක් හේතුවෙන් සැප වේදනාවක් හට ගන්නවා. එක ක්ෂණයක මේක නැති වෙලා යනවා. ඒක අවිද්‍යාව නැති වෙලාද? නැතන්නව නැති වෙලා. ඒ මොහොතට තණ්හාව නැති වෙනවා. නේද? සමහර දේවල් ස්පර්ශයෙන් නැති වෙනකොට නැති වෙනවා. නේද? දිවුල් හින්දා අපිට දිවුල් වලමයි දිවුල් රස තියෙන්නේ කියලා හිතෙන්නේ ඇයි? දිවේ දිවුල් වදින් නැති වෙනකොට රස නැතු යනවා. අපි මෝඩයි. හරි මෝඩයි. අපි හිතන්නේ රස තියෙන්නේ දිවුල් වල කියලා. ඇයි? දිවුල් නැත්තම් රස නැහැ. දිවුල් නැත්තම් එකයි අපිට ප්‍රකටව පේන්නේ. හරි. එතකොට ඒක පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අඳුරා ගැනීම නෙමෙයි. කවුරු හරි කියනවා නම් දිවුල් රසය දිවුල් රස වේදනාව තියෙන්නේ දිවුල් වල කියනවා නම් පංච උපාදානස්කන්ධය පැහැදිලිවම පටලගත් කෙනෙක්. ඒ වේදනාව දෙනවා කියලාම දිවුල් වලට. දිවුල් මොකවත් දන්නේ නැහැ. දිව මොකවත් දන්නේ නැහැ. නේද? මේ තුනක එකතුවෙන් හටගන්නා වූ වේදනාවේ යථාභූත ස්වરૂපයට වැටහෙන්න ඕනේ. එතකොට ඒක නැති වුණොත් ස්පර්ශය නැති වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. හරිද? එතකොට ස්පර්ශය නැති වෙන්නේ මැරෙන්න ඕනද දන්නේ නැහැ. ස්පර්ශය නැති වෙන්න මැරෙන්න ඕනද? ආ ඔයා ගන්න ඉතින් ඒක තමයි කියන්නේ අන්න නුවණ නේද? මම මෙයාගෙන් අහන්න. රූපවාහිනී බලාගෙන කෑම කාලා නැද්ද? කාපු ගම මොනවද කියලා දන්නවද හරියටම වෙලාවකට? නේද? ආන් දිවට හොරා බෙහෙත් බොන්න පුළුවන් ඒ කියන්නේ. දිවට හොරා බෙහෙත් බොන්න පුළුවන් ඒ කියන්නේ. ඕන නැහැ. හැබැයි ඒක ලේසි නැහැ. මොකද හම්බෙන් ඕන තරම් වෙනවා. දැන් මේ බලන්න මේ වෙලාවේ මම බණ ගිහී හිටියා. ගියේ නැද්ද කොහෙවත් වෙලාවකට? කොහේරි ගියා නම් ගෙදර පැත්තේ ගියා නම් හිත නේද? කනයි සද්දයයි දෙකම තියෙනවා. ඒකට මිශ්‍ර වෙන්න හිත නැහැ. හිත කොහේ ගියාද? හිත ගෙදර ගියා නේද? මම ආද මෙහි කට්ටිය මොනවා කරනවද දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ මේ වැඩේ කියලා එන්නත් බැරි වුණා කී කී එක එක මතක් වුණා නම් ඒ වෙලාවට මේ හාඳුරු මොනවා කිව්වද කියලා දන්නේ නැහැ. හරි සද්දේ තිබ්බට දන්නේ නැහැ. එහෙනම් අන්නේ නොදන්න ඒ වේදනාව හටගත්තේ නැහැ. හටගත්තෙම නැහැ ඒකයි. පැහැදිලිවම හටගත්තේ නැහැ. අපි කියනවා නේද? අපි කියනවා දැන් අපි හිතමු මේ උපකරණයක මොකක් හරි මේ වායු සමීකරණ උපකරණේ සෝගාන පුංචි සද්දයක් තියෙනවා. ඇහෙනවද? මෙච්චර වෙලා තිබ්බේ නැද්ද? මං අහුවොත් මෙච්චර වෙලා තිබ්බේ නැද්ද කියලා මේ අත්ව කියනවා. මෙතරලා තිබ්බා. ශබ්දේ තිබ්බා ඇත්ත. මෙතර වෙලා ඇහුන්නේ නැහනේ. නේද? ඒ ශබ්දේ හින්දා කිසිදු වේදනාවක් නැහැ. කිසිදු වේදනාවක් නැහැ. කනයි ශබ්දයයි විතරක් තිබුණා කියලා ඒ ශබ්දය හඳුනා ගන්න එකක්වත් ඒ ශබ්දේ හින්දා වේදනාවක්වත් මොකක්වත් නැහැ. ඒක හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ නැහැ. හරිද? ඒක ඇත්තටම නැහැ. නේද? ඒ කියන්නේ ඒක මෙතන අදාළ වෙලා ඒකින්ද වේදනාවක් හටගෙන නැහැ. එහෙනම් මට ඇහිලම නැහැ. අපි කියන්නේ අපි මුගක් කරලාට කියන්නේ මේ ඒක තිබ්බ මට නේද? මට ඇහුනේ නැහැ කියලා කියන්න කැමති නැහැ. කියන්නේ මොකද්ද? මට අවධානයක් තිබ්බේ නැහැ කියලා. පැහැදිලිවම ඇහිලා නැහැ. ඇහුණා නම් දැනෙන්න ඕනේ. හරිද? පැහැදිලිවම ඇහිලා නැහැ. ඒක පැහැදිලිවම නැති එකක් ඒ වෙලාව. එහෙනම් අන්නේ විදියට පින්වත්නි ස්පර්ශය නැත්තම් මේ වේදනාව නැති වෙනවා. කර්මය නැත්තම් නැති වෙනවා. තණ්හාව නැත්තම් නැති වෙනවා. අවිද්‍යාව නැත්තම් නැති වෙනවා. ස්පර්ශය නැත්තම් නැති වෙනවා. කියලා අන්න ඒ වේදනාවේ නැතිවීම ඒ ඔය හතරින්ද නැති වෙනව විතරක් නෙවෙයි ඒ මොහොතේ හටගන්නා වූ නැතිවීම අත්දකින්න පස් ආකාරය. හරිද? එතකොට නැතිවීම පස් ආකාරය. එතකොට වේදනාව කෙරෙහි දස ආකාරයක අවබෝධයක්. ඔය විදිහට. උදයවයට විතරක්. හරිද? එතකොට රූපය කෙරෙහි දස ආකාරයයි. සංඥාව කෙරෙහි දස ආකාරයයි. සංකාරය කෙරෙහි දස ආකාරයයි. විඥානය කෙරෙහි දස ආකාරයයි.
පනස්සාකාරයක අජ්ජත්තික ආහිර හරිද සකස් වීම පිළිබඳව තමන්ට අන්න ඒ වගේ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ යෙදී සමාධියෙන් උස්සලා දෙන හිත හරිද සිහියෙන් අපිට අවශ්‍ය කරන ඒ අරමුණේ නැවත නැවත නංවන සමාධියෙන් කැටි කරලා දෙන වීරියෙන් ඔසවා තබන හරිද මේ සිත මේ ධම්මවිජය සම්පෝඥංගෙන් නැත්තම් ප්‍රඥාවෙන් මොකද කරන්නේ අවබෝධ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න කෘත්‍ය ඒක සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ සඳහා මං අහන මේ අතංග මේකට මහන්සි වෙන්න ඕනේ නැද්ද? ආ ලොකු වැඩක් කරන්න තියෙන්නේ කියන්නේ. එහෙනම් ලොකු කැපකිරීමක් කරලා මහන්සි වෙන්න ඕනේ මේකට. මහන්සි වෙන්නේ නැතුව මේක වෙන්නේ නැහැ. මං ඇත්තංගෙන් හරියට අහනා වෙලාවකට. උසස් පෙළ විභාගයේ කරපු අයගෙන් අහනවා නේද? වැඩි දෙනෙක් ඉන්නේ කරපු අයනේ. ඒකට මහන්සි වුණා මතකද? අන්න ඒ තරම් ප්‍රමාණයක් මේකට මහන්සි වෙලා තියෙනවද? ධර්ම අවබෝධයට මහන්සි වෙලා තියෙනවා. ගේ හැදුවා මතකද? කාලයක් හරියට කැපකිරීම කරලා ගේ හදන්න එක දිගට මහන්සි වෙච්ච තරම් මහන්සියක් ධර්මාවබෝධය සඳහා මහන්සි වෙලා තියෙනවද? ඒ කියන්නේ ධර්මාවබෝධයට වැඩිය ගේ ලොකුයි. හරි, ධර්මාවබෝධයට වැඩිය ගෙදර ලොකුයි අපිට. ඒකයි ගෙදරට වැඩිය මහන්සි උනේ. ධර්මාවබෝධයට වැඩිය විභාගේ ලොකුයි. රස්සාව හොයාගන්න රස්සාවට කරපු කැපකිරීම තරම් මහන්සියක් මේකට කරලා තියනවද නේද? එහෙනම් හොඳ මොඩියෝද නැද්ද? ඇයි මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වලට ආටත් එක්ක දේ මොඩියා කිව්වේ? මටත් එක්ක. මම මගේ අවබෝධයට වැඩිය ආරණ්‍යයට ආරණ්‍ය හදාගන්න මගේ අවබෝධය ඇති කරගන්නවට වැඩිය වෙහසෙනවනම් නේද? වෙහසෙනවනම් මොකද වෙන්නේ? ඒ කිව්ව වචනේ මටත් අදාළයි. අය කිසි කතාවක් නෑ. අපි ඔක්කොම එකතු වෙලා මොකද අපේ ධර්මයක් නෙවෙයි අපි මේ කතා කරන්නේ. කාගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. ඉතින් ඒක හින්දා පැහැදිලිවම ජීවිතයට සරසමක් ඇති කරගන්න ඕන. මොකද්ද මේ නටන නාඩගම? ආන් එහෙම හිතන්න තමන් ගැන. මොකද්ද මේ නටන නාඩගම? මං කවුරු වෙනුවෙන්ද මේ නටන්නේ නේද? දරුවෝය, මුණුපුරෝය, පරම්පරාවය, හැකියාවය, නැත්නම් රැකියාවය, මහාන්තත්කමය, එක එක ඒවා එකතු කරගන්න නටනවා. අන්තිමට මොන පෙට්ටියද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ නේද? මොන පෙට්ටියට දැම්මද කියලා ඔක්කත් දන්නේ නැහැ. කරාම්බු දෙක ගලාගත්තේ කවුද කියලා දන්නේ නැහැ. ගලවනවා දන්නවද? කරාම්බු මාල ගලවනවා කොහොම හරි. ඉතින් ඒකින්ද මේ නේද ඒවා තියාගෙන මේ ශරීරය ගිහින් දානවා. ඒකින්ද රත්තරන් මාලේ තරම්වත් වටින්නේ නැහැ. කරාම්බු දෙක තරම්වත් වටින්නේ නැහැ මේ ශරීරයේ අනිත් අයට. හරි, එහෙනම් එහෙම මේක පිළිකුලෙන් බැහැර කරන දවස එනවා. එදාට ඉස්සෙල්ලා මම මගේ වැඩේ කරගන්න නේද? මම මේ අත්තන්ගේ හැමදාම අහන දෙයක් තියෙනවා. තමන්ගේ ජීවිතයට ළඟට වෙලා හැමදේම අඩුවක් නැතුව හැමදේම කරලා දීලා හිත රිද්දන්නෙම නැතුව මලක් වගේ ආරක්ෂා කරගන්න කවුරු හරි ඉන්නවද? ඒක කිව්වම නෑ කිව්ව විතරක් නෙමෙයි මහා අවඥාවෙන් ඉනා වුණා. අනේ අනේ කියලා. ඒක දන්නේ අපි නේ කියලා නේද? එහෙනම් තනි වෙලාද නැද්ද? තනි වෙලාද නැද්ද? පැහැදිලිව තනි වෙලා කවදා හරි ගොමගුලි කරකවන්න වෙන්නේ තනි වෙලා. හරිද? ගොමගුලි කරකවගෙන කුරුමිනියා වෙලා ඉන්නකොට තනි වෙලා තමයි මේ වැඩේ කරන්නේ. තනි වෙච්ච හුදකලා වෙච්ච සංසාර ජීවිතයක්. හරිද? ඒකේ ත්‍රිසංගත වෙලා ඉපදුනහම කවුරුවක්වත් නැහැ. ප්‍රේතේ භූතේ වෙලා ඉපදුනහම කවුරුවක්වත් නැහැ. තනියම ඔක්කොම දරා ගන්න වෙනවා. එහෙනම් දැන් දරා ගන්න පටන් ගන්න. නේද? කොහොමත් තනි වෙලා ඉන්න වෙන කෙනෙකුට පිහිටක් සරණක් වෙන්න බැරි මේ ජීවිතේට පැහැදිලිවම තමන්ගේ தත්ත්ව වර්ධනය කරගන්න ඕන, මානසිකත්වය දිනු කරගන්න ඕන. ඒකට මහන්සි වෙන්න ඕනේ අපිට. හරිද? ඒකට මහන්සි වෙන්න අපිට මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මං කියනකොට ඔය ටික තේරුණාද නැද්ද? 50 ආකාරයෙන් මොකද්ද කියලා තේරුණාද නැද්ද? එහෙනම් තේරුම් ගන්න බැරිකමක් නැහැ. හරිද? තේරුම් ගන්න බැරි නේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට මේ වැඩනේ නේද? වැඩ වගේක් තියෙනවා නේද? මොකද්ද? මොකනවාද වැඩ හිතන්න තියෙනවා. මොනවද? ගෙවල් ගැන හිතන්න තියෙනවා, දරුවෝ ගැන හිතන්න තියෙනවා නේද? එක එකව හිත ඉන්න තියෙනවා. නිකන් ඉන්න වෙලාවෙත් ඔව්වා හිත ඉන්නේ. අනේ අපේ මොන අහවල් දෙයක්ද මේ නේද? ඇයි ඒ පින්වත්නි අපි ප්‍රීතිය ගැන කතා කරනකොට මම කියලා දෙන්නම්. මොකද අපේ හිත හැම වෙලේම ඇලෙන්නේ සතුට උපදින තැනටයි. හරිද?
මේ අවබෝධයෙන් උපදින සතුට ගැන දන්නේ නැති හින්දා අපේ හිතට ඒක ආහාරයක් විදිහට දීලා නැහැ. හරිද? ඒක වර්ණනා කරලා නැහැ අපි අපේ හිතට. හරිද? මේ බලන්න මං කැමති චොක්ලට් එකක් තියෙනවා. ඊටත් වැඩි චොක්ලට් එකක් කැමති එකක් මං කනවා. දැන් මේ චොක්ලට් දෙකම මෙතනින් තියලා මම මේ කට්ටියට කියනවා මේ පැත්තට එන්න කියලා. කෝකද තෝරගන්නේ? වැඩියෙන් කැමති එක තෝරගන්න. නේද? අන්න බලන්න. ඒ වගේ වැඩියෙන් සතුට උපදින ඉඳලා මේ පැත්තට ඇලෙන්නේ. වැඩියෙන් සතුට උපදින්නේ අන්න අර පංච උපාදානස්කන්ධයෙන් නම් අවිද්‍යාව හින්දා ඒකෙම ඇලෙනවා මේ හිත ගිහිලා. ඒකෙන් ගැලවෙන්න දෙන්නෙම නැහැ. හැමදාම කල් දානවා. භාවනා කරන්න කිව්වොත් කකුල් රිදෙනවා, අත් රිදෙනවා, ඒව ඔක්කොම. හරිද? පංචකාම සම්පත්තියට අදාළ වැඩක් කරන්න කිව්වොත් කකුල හිරි වැටුණාද දන්නේ නැහැ. එතකොට රිදෙන්නේ මොකුත් නැහැ. නේද? එක දිගට පය දෙකේ තුනේ නාට්‍ය එහෙම බලන්න පුළුවන් මොකුත් ප්‍රශ්න නැහැ. බඩගිනිත් නැහැ මොකක්වත්. හැබැයි කිව්වොත් එහෙම මේ මෙහෙමයි භාවනා කරමු හරි මේකත් අපේ බාණ්ඩමයි කොන්දේ අමාරුකුත් තියෙනවා මට එක දිගට ඉන්නත් බෑ හම්තුරුනේ. ආ ඒ මොකද? මගේ වැරද්දක්වත් බණ කියපු එකේ වැරද්දක්වත් නෙවෙයි. තමන්ගේ සිත සතුටෙහි ඇලෙන. විදර්ශනා සතුට ආහාරයක් විදිහට එක සැරයක් කවන්න ඕන ඔකට. හරිද? අර අර වෙනදා කාපු නැති චොක්ලට් එක කැවුවා වගේ. හරිද? ඉතින් ඒක කවන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? හොඳට වර්ණනා කරන්න ඕන. මම මෙහෙම කියනවා. ඔයගට චොක්ලට් වගේ කාලා තිනව නේද? නෑ මම කාලා තිනවා ඊට වැඩිය. නේද? මෙන්න මේ තරම් හොඳ එකක් කියලා ඒක පෙන්නලා තව මේ ඔය දිවට ඒක දැන්නලා නෑ. මම හොඳට ඒක වර්ණනා කරලා මෙතනින් දෙකම තියෙනවා. දැන් කලින් කාපු එක තියෙනවා අනිත් එකක් තියෙනවා. තාම ඔය දිවටේ රසය දැන්නලා නෑ. හැබැයි ඇලෙන්නේ කොහෙද? වර්ණනා කරපු හින්දා නේද? මේක කාලා බලන්න ඕනේ කියලා අල්නවා. මොකද ඒකේ ආනිසංස කියලා තියෙනවා. ඒකෙන් උපදින රසය මෙහෙමයි කියලා මම කියලා තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමින් නේද ධර්ම ශ්‍රවණය කරමින් නිරාමිස සැපය පිළිබඳ අනුමාන ඥානයක් උපදවා ගන්න ඕනේ. ඔත්තුව දෙන්න ඕනේ හිතට මේක මෙතර රසයි කියලා. එතකොට පින්වත්නි ඔය අනිත් දේවල් පොඩි දේවල් බවට පත් වෙනවා. හරිද? අනිත් දේවල් පොඩි දේවල් බවට පත් වෙනවා. මම මේ තත්ත්වෙට පත් වෙන්න ඕනේ. මේකට මම සැලසුමක් කරගන්න ඕනේ. මේ ජීවිතේ මොකද්ද මම මේ කරන්නේ? මම මේ ශරීරයක් එක්ක පොරල්ලනවා. නේද? හම්බෙච්ච ශරීරයත් එක්ක මේක සුව දෙයක්, සුන්දර දෙයක්, මధుර දෙයක්, ප්‍රිය දෙයක් කියලා පෙන්වන්න ලෝකෙට කොච්චර පොරයක් අල්ලනවද කියන්න අසාර්ථක උත්සාහයක්. අසාර්ථක උත්සාහයක් ඉන්නවා. හවුද නැද්ද? ඇයි පොඩ්ඩක් නැත්තම් මේක ගඳමයි අප්පා. නේද? ගඳමයි එළියට දානේ. තින් හොද 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 නේද? ඈ මූණත් හරියන්නේ නැහැ. මූණේ විදිහ හරියන්නේ නැහැ. ඒක ඇඳලා අරන් යන්න ඕනේ. ඒක සකස් කරලා අරන් යන්න ඕනේ. හතරස් නම් රවුම් විදිහට පේන්න කොණ්ඩේ හදාගෙන යන්න ඕනේ. රවුම් නම් හතරස් විදිහට පේන්න හදාගෙන යන්න ඕනේ. නේද? එක එක විදිහට මේක දන්නවනේ. ඉතින් මං කියන දෙයක් නැහැ නේ. අද මේ අසාර්ථක උත්සාහයක මැරෙනකම් ඉන්නවා. අන්තිම කාලෙත් හිතෙන්නේ ආච්චිලා අතර මම හොඳ ආච්චියෙක්. ඈ වයසට ගියාට දැන් එතකොට සංසන්දනය කරන්නේ තරුණ අයත් එක්ක නෙවෙයි. මගේ වයස ආච්චිලා අතර මම එක විදිහකට ඉන්න කෙනෙක්. මාන්නේ කියන එක නේද? මලමිනියටත් මාන්නේ කියලා දන්නව නේද? මලමිනියටත් මාන්නේද නැද්ද? ඔව් නේද? අර පුච්චලා දාන හරි වල්ලලා දාන හරි පෙට්ටිය වැඩියෙන් වටින පෙට්ටියක් වෙන්න ඕනේ. නැත්තම් හොඳ නෑ වගේ හිතට. හරිද? එහෙනම් මේ දුගඳ හමන නේද? එම්බාම් ගඳ තියෙන, කුණු ගඳ තියෙන මලමිනියටත් මාන්නේ උපදවාගෙන අපි. ඉතින් එහෙනම් මේ ඔකොටෝම හේතුව පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපිට තත්වාකාරයෙන් වැටහෙන්නේ නෑ. ඒ වැටහෙනවා නම් ඔය අවිද්‍යාව හින්දා උපදනා වූ සියලු දේ නේද ඇත්ත తත්ව තේරුම් ගන්න පුළුවන්. මේකට දැන් මේක මං කිව්වා මං පොජ්ජංග වැඩපිළිවෙල ගැන පටන් ගද්දිම කිව්වා වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න. මොකද්ද වැඩේ? හිතුවන් ඒ වෙලාවෙම කිව්වේ මොකද්ද මතකයිද? ඇහුවා නම් මතක ඇති. පුංචි කාලෙම තේරෙනවා සමහර ළමයි හරීම දරුණුයි සමහර හරි හිතුවක් ආරයි කියලා. නේද? සමහර අය කූරයි වගේ පුංචි කාලේ ඉපදිලා ටික දවසකින්ම තේරෙනවා මෙයා නම් හරි සැර කෙනෙක් නේද? ඈ මෙයාගෙන් කිරි ටික අයින් කරනකොට මෙයා නිකන් අර පුපුරන ගතිය තියෙනවා මෙයාගේ පොඩි කාලෙම තියෙනවා. අනිත් අයට හිරිහැර කරන ගතිය තියෙනවා. Tamanට අවශ්‍ය දේමත් නැහිගෙන යනවා වගේ ගතියක් තියෙනවා. පොඩි කාලේ මේ ලක්ෂණ තියෙන සමහර හිතුවක් ආර කියන දේ අහන්න නැති ළමයි ඉන්නවද නැද්ද? සමහර දෙමව්පිය මොකද කරේ? ඒ ළමයි එහෙමයි කියලා දැනගත්තාම හරියට කැපකිරීම කරා. නේද? කැපකිරීම කළා මොකද කරේ? කොහොම හරි මේ ළමයින්ව නිවැරදි විදිහට සකස් කරගන්න වැඩ පිළිවෙල හැදුවා. නේද? මහන්සි වුණොත් හදා ගන්න පුළුවන්. එහෙනම් ඒක වැඩක්ද නැද්ද? නේද? සමහර වෙලාවට අබ්බගාතුල ළමයි උපදිනවා. ඒ ළමයින්ව නිවැරදි කරගන්න කොච්චර දෝ මහන්සි වෙනවා. එහෙනම් මේ හිතුවක්කාර අබ්බගාත හිත
දැන්වත් හඳුන ගන්න ඕන හරි හඳුනගෙන ඒක හදන වැඩ පිළිවෙලයි බොජ්ජංග වැඩ පිළිවෙලත් එක්ක අපි එන්නේ මේක අවබෝධය දක්වා අරගෙන යන විදිහට හදන වැඩ පිළිවෙල හිත හදන වැඩ පිළිවෙලක් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ එහෙනම් වැඩ තියෙනවා දැන් හරි මෙයාව සකස් කිරීමේ වැඩය මේක මෙයාව සකස් කිරීමේ කෘත්‍යය මෙයාට අන්න අර විදිහට වැටහෙන විදිහට හදන්න නේද නීතිය වැටහෙන විදිහට නීති ශිෂ්‍යයා නීතිය වැටහෙන විදිහට තමන්ගේ මනස හැදුවද නැද්ද වෛද්‍ය ශිෂ්‍යයා ලෙඩත් එක්ක කතා කරනකොට ලෙඩ ගැන අහනකොට ලෙඩේ මතක් වෙන බෙහෙත් මතක් වෙන ප්‍රතිකාරය මොකද්ද කියලා මතක් වෙන විදිහට එයාගේ මනස හැදුවද නැද්ද ඉංජිනේරු ශිෂ්‍යයා නේද ඒ අවශ්‍ය කරන සිටියම අවශ්‍ය කරන සැලැස්ම දකින්නකොට මෙතෙන්ට මේක වෙන්න ඕනේ මෙතන මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා තමන්ගේ නැත්නම් අවශ්‍යතාවයන් ට කෙනකොට මෙතෙන්ට මේ වගේ විදිහටයි හැදෙන්න ඕනේ කියලා තමන්ගේ මනසින් නැగిලා යන විදිහට සකස් කරාද නැද්ද නේද වඩු වැඩ ඉගෙන ගන්න ශිෂ්‍යයා මෙතෙන්ට මේ જાතිය ලීයක් ඕනේ මෙතෙන්ට මේ જાතිය කූණයක් ඕනේ මෙතෙන්ට මේ જાතිය විදිහක් ඕනේ මෙතන මේ විදිහට කපන්න ඕනේ කියලා තමන්ගේ මනස සකස් කරාද නැද්ද ආ එහෙනම් අවබෝධය බලාපොරොත්තු වෙන ශිෂ්‍යයා නේද සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය වීරිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගය ආදිය සියල්ල තමන්ගේ හිතෙන් නැగిලා එන විදිහට ප්‍රඥාව නැగిලා එන විදිහට තමන්ගේ මනස සකස් කරන්න ඕනද නැද්ද නේද එහෙනම් ඉතින් වැඩ තියෙනවා නිකන් හිටියට කවදාක්වත් පුටුවක්වත් හැදෙන්නේ නේද ගහ දිහා බලාගෙන අනේ මට පුටුවක් කියලා හිතට කවදාක්වත් ගහෙන් පුටුව හැදෙන්නෙම නෑ හදන්න ඕනේ හදන්න හේතුව දෙය කරන්න ඕනේ පහන් දිහා බලාගෙන තෙල් දිහා බලාගෙන තිර දිහා බලාගෙන හිටියට දැල්ල හැදෙන්නෙම නෑ ඒවා එකට කරලා පත්තු කරන්න ඕනේ ඒකින්ද පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වුණේ අපිට ඒකට වෙන මොකටවත් නෙවෙයි මේ හිතුවක්කාර අබ්බගත හිත නේද අවබෝධය දක්වා අරගෙන යන්න සකස් කරන වැඩපිළිවෙල දේශනා කරන්නයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණා. ඉතින් ඒ වැඩේ සිද්ධ කරන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය එවැනි උතුම් අවබෝධයක් සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති මේ තමයි දායකත්වය මේ කොලේ දෙපැත්තෙම මොකුත් නැහැ හරි මේ ඇත්ත ඉතාම සත්භාවයෙන් මේක ලියලා තියෙනවා කල්යාණ මිතුරියන් පිරිසක් කියලා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයට කියලා ඉලියලා තියෙනවා ඉතින් මේක තමයි අපි පැහැදිලිවම අපේ වෙනස මං හැමදාම කියන අපි වෙනස් වෙන්න ඕනේ නේද අපිට යම් කිසි මාන්නයක් ඇති කරගන්නවත් ඇත්තටම වේදනාව ගැන විදර්ශනා කරන කෙනෙක් මේ රූප වාහිනියේ මේ බණ විකාශන වෙන වෙලාවේ මගේ නම ඇහුණා කියලා මට සැප වේදනාවක් උපදිනවා නම් ඒක එතනම නැති වෙලා යනවා නේද කොච්චර පංච උපාදානස්කන්ධයට මේක සම්බන්ධද කියලා බලන්න නේද එහෙම නැතුව ධර්මයෙන් ඇහුණා නම් නේද මොනතරම් වටිනවාද කියලා දැනගෙන මේ නංගොත් කිසිවකින් ඇති පළක් නැත කියන අදහසින් මේ පින්වත් අය පැහැදිලිවම වෙනස් වෙලා. ඉතින් තමන් ප්‍රායෝගිකව මේක අත්දකින තත්යකට පත් වෙමින් ඉන්නවා. ගුණයන් වපුරනවා. නේද? කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. අනවශ්‍ය දේ බැහැර කරනවා. ඉතින් එවැනි වූ පින්වන්ත බෝධිසත්ව මේ පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ජීවිතවාසය කර නැත්තන්ට මේ පින් අනුමෝද මේ පින් හේතු වෙලා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මේ පරිලෝකිය යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් ධර්මය අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු